අඩුම ගානේ විපක්ෂයට මං හිතන්නේ ආණ්ඩු පක්ෂයේ රහස් තොරතුරුවත් එන්නේ නැහැ. හර්ෂණ සිල්ලම මේ මන්ත්‍රීතුමා මේ කෝට්ටේ මන්ත්‍රීතුමා එතුමා කිව්වා මේ හැකට් එක ලැබෙන එකක් නෑම කියලා. නමුත් පහුවෙන්ද ලැබුණා. ඒක දැන් ඊළඟ ප්‍රශ්නේ හැටියට ගේන්නේ ඩොලර් බිලියන් 100ක් වගේ ඉක්මනට ආවොත් මේ අපේ පොලිය වැඩි වෙනවලු ඒ වගේ. අර ඒගොල්ලෝ කියන්නේ ආර්ථිකය ප්‍රසාරණය වුණොත් අපිට ඉක්මනට ගෙවලා දාන්න. ඒතර පොඩ්ඩක් අර පොලිය වැඩි. ආර්ථික සංකෝචනය වුණොත් අපිට වාසිය ඒගොල්ලන්ට පාඩුවේ. ඉතින් ඒක සාමාන්‍ය අර සමපේක්ෂණ නීතිය. සාමාන්‍යයෙන් ඉතින් ඕක සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වගේ අයන්ට මේක කුඩු හරපයක් වගේ වෙලා තියෙනවා. පොඩක් අය කිව්වේ දීප්ති IMF ගිහින් කාටද හර ගියේ කියලා නේද? ඔව්. දෙයිටි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෙලා කියන්නේ මේ ණය අපි ණය අරගෙන කාලා බීලා පාරවල් හදලා පොඩි ආතල්යක් ගත්තා 2010 15යි. කොච්චර ආතල්යක් ගත්තද කිව්වොත් ඌන් හිටි දැන් අමතක වුණා අපිට මහින්ද මහත්තයත් එක්ක. ඉතින් ඒ වෙලාවේ ඔය ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ආයේ ගිහලා කොළ අරන් ගිහලා මේ මහින්ද මහත්තය මේක අස්සම් කරලා දෙන්නක අර එහෙම ගිහලා කොළ දීලා අස්සම් කරලා පඩි වැඩි වෙලා ওই වගේ ফুল ආතල්යක් ගත්තා. ආතල්යක ගත්තේ මේක කට්ටියක්. අර 120 20නුත් ආය 6ක් අයින් කරන්න ඔය ප්‍රයිවට් සෙක්ටර් එකකට ආතල් ගන්න හම්බෙන්නේ නැහැ නේ. මොකද මේසු වැඩ කරනවා. ඉතුරු ආවේ ඉතුරු හොඳ ආතල්යක් ගත්තා ලක්ෂ 5ක් විතර හොඳ ආතල්යක් ගත්තා. ආ ඒගොල්ලන්ගේ මේ මුළු ආතල්ලක ඒගොල්ලත් ඇතුළුව බිලියන 22ම දැන් ගෙවන්න ඕනේ. අපි ඔක්කොමල ගෙවන්න ඕනේ අර ආතල්ලකට. ඕකනේ මේ වෙච්ච දේ.